කතාව තේරුම් ගන්න ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ නඩු තීන්දුවක් විමසලා බලමු. තුන් දෙනෙකු හොරකමේ ගියා. එක් අයෙකු ගේ ඇතුළටම හොරකමට ගියා. අනිත් දෙන්න එළිය ඉඳන් ඔත්තු බැලුවා. ගේ ඇතුලේ හොරකමට ගිය කෙනා අතින් ගේ හිමියා මිය ගියා. නඩු විමර්ශනයෙන් පසුව තුන් දෙනාටම මරණ දඬුවම දුන්නා. එළිය හිටපු දෙන්න කිව්වේ අපි දෙන්න ඔත්තු බැලුවා කියලා විතරයි. නමුත් නඩුකාරයා කිව්වේ ඔත්තු බැලීම නිසාම අපරාධකරුට ඒකම සහනයක් වුණා කියලා. මේ කතාව මෙහෙම සඳහන් කළේ දැන් ඇත්තටම මේ රටට මෙහෙම වුණේ ඇයි කියන කාරණාව පහදන්න. අපේ රට ඇමරිකානු ඩොලර් බිලියන 36කට වැඩියෙන් ලෝකයට ණයයි. කීයක්ද? ඇමරිකානු ඩොලර් බිලියන 36ක්. පුදුමේ කියන්නේ මේ ණය නෙවෙයි. 2004 ඉඳලා 2013 වෙනකන් විතරක් අපේ රටෙන් ඩොලර් බිලියන 19ක් රටෙන් එළියට ගිහින්. එළියට ගිහින් නෙමෙයි රටින් පිට කරලා. මේ කාලේ රට පාලනය කරලා තියෙන්නේ චන්ද්‍රිකා නෝනා සහ මහින්ද මහත්තයා. කොහොමද ණය? ඇත්තටම රටම ණය ඩොලර් බිලියන 36යි රටින් පිට කරලා තියෙනවා. 2004 ඉඳලා 2013 වෙනකන් ඩොලර් බිලියන 19ක්. දැන් 2013 ඉඳලා 2022 වෙනකන් මේ විදිහට රටින් කීයක් පිට කරලා තියෙනවද කියලා තාම හරියට දන්නේ නැහැ. දැන් ඇත්තටම මේ රට ණය කොච්චරද? ණයබර ඇමරිකානු ඩොලර් බිලියන 36යි. හොරාට පිට කරපු ගාන ඇමරිකානු ඩොලර් බිලියන 19යි. අඩු කරලා බැලුවම ඇමරිකානු ඩොලර් බිලියන 17යිනේ අපි ණය. ඇත්තටම මේ ණය ඩොලර් බිලියන 17යි. මොකද 19ක්ම හොරා කාලා තියෙන්නේ. ඇත්තටම මේ ගාන මීටත් වඩා වැඩි වෙන්න පුළුවන්. පුදුම වැඩේ කියන්නේ මේ සල්ලි පිට කරන ක්‍රමය විගණනය කරන්න බැරි විදිහට තමයි නීති හදලා තියෙන්නේ. රටින් මේ විදිහට මුදල් පන්නන ක්‍රමයට මේකට කියන්නේ තරඟකාරී නොවන ලන්සු කියලා. මේ ගිවිසුම් විගණකාධිපතිට විගණනය කරන්න බැරි විදිහට තමයි දේශපාලනඥයෝයි නිලධාරිනුයි එකතු වෙලා නීති හදාගත්තේ. දැන් මේ විදිහට මුදල් රටින් පැන්නුවේ සහ පන්නන්නේ කවුද? ඒ සඳහා තමයි මා මුලින්ම තුන් දෙනෙකු හොරකමේ ගිය කතාව හෙළි කළේ. ප්‍රධාන පුද්ගලයා දේශපාලනඥයා. උන්දලට හොරකම් කරන්න දීලා බලන් ඉන්න යම් රාජ්‍ය නිලධාරින් ප්‍රමාණයකුත් ඉන්නවා. ඒක හරියට ජාඩියට මූඩිය වගේ. මියගිය සුනිල් පෙරේරාගේ ගීතයක් තියෙනවා, අපි දෙන්න එකට එක්වීලා සහයෝගයෙන් තමයි වැඩේ දෙන්නේ කියලා. ඇත්තටම මෙහෙම දේශපාලනඥින් එක්ක එකතු වෙලා වැඩේ දුන්න රාජ්‍ය නිලධාරින් එමටයි. ඔය දැන් මේ වන විට එකා දෙන්න ඉල්ලා අස්වමින් සිටින්නේ ආන් ඒ සෙට් එක. මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මතකද? මිස්ටර් ක්ලීන්ගේ සූට් එකත් තනිකරම කළු පාට කරපු මහබැංකු සිද්ධිය බලන්න. කෝ ගෙනාවද? ඇල්ලුවද? අර්ජුන්ව නෑනේ ගෙනාවේ. ඒ ඔක්කොමලා හොඳ යාළුව මල්ලි. මේ අයව එලවන්න ඕනේ හිරගෙවල් වලට. හැබැයි හොරා කාපු විදේශ රටවල හංගලා තියෙන සල්ලිත් ගෙනත් දෙනකන් නිදහස් කරන්න හොඳ නෑ. මහා උළු ගෙදර උළු කැට ගණන් කරන්න පාර හදන්න ඕනේ. දැන් පැහැදිලිද? මේ රට ලෝකේ හතර අතින්ම ණය ගන්නවා. ඒ ගන්න ණය වලින් වැඩි හරියක් ආයේ හොරකම් කරලා විදේශ ගිණුම්බල හොරාට දාගන්නවා. ඒකට තමයි ඔය ස්විස් බැංකු තියෙන්නේ, සීෂෙල්ස් වැනි දූපත් තියෙන්නේ. පැන්ඩෝරා වල සල්ලි දාලා තිබුණ කිරු නඩේෂන්ගේ වාර්තාවට මොකද වුණේ දන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොකක්ද කළේ? ඒක බොරුවක් නම් රටට කියන්න, සල්ලි නීත්‍යානුකූල නම් ඒකත් කියන්න. නැත්නම් ඇත්තටම මුළු රටම කන්ෆියුස් වෙනවා නේද? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.